හෝම් කුකර YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ කොෆි ෆ්ලේවර් එකට කැමති අයට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කිරිකෝපි පුඩිමක්. ඉතින් මේක හදාගන්න දේවල් හතරයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේක හරිම රසවත් පුඩිමක්. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම භාජනයක් ලිපේ තියලා ඒකට වතුර මිලිලීටර් 800ක් එකතු කරගන්නවා. ඒකටම මම කිරිපිටි මේසැහැඳි 6ක් එකතු කරගන්නවා. ඒ වගේම මම මේකට නෙස්කැපි මේ වගේ පොඩි පැකට් 4ක් එකතු කරගන්නවා. ඉතින් නෙස්කැපි නැත්තම් ඔයාලට මේකට කෝපි කුඩු උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති රස අනුව ඔයාලට මේ දාන කෝපි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේකට චොක්ලට් පවුඩර් තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඉතින් මේක අනිවාර්ය නැහැ, ඔයාලට තියෙනවා නම් විතරක් එකතු කරගන්න. දැන් කැටි නැති වෙනකම් මම මේ ටික හොඳට හැඳිගා ගන්නවා. දැන් කිරි ටික රත් වීගෙන එනකොට මම මේකට ජෙලටින් තේ හැඳි 5 මාරක් විතර එකතු කරගන්නවා. ඒ වගේම සීනි මේසැහැඳි 7කුත් එකතු කරගන්නවා. දැන් ජෙලටින් ටික දිය වෙලා කිරි ටික හොඳට උතුරනකම් ඔයාලා මේක හැඳිගා ගන්න. දැන් හදාගත්ත මිශ්‍රණය මන් ටිකක් නිවෙන්න තියෙනවා. කිරිපිටි කෑලි ජෙලටින් කෑලි තියෙන හින්දා මම මේක පෙරා ගන්නවා. ඉතින් මම පොඩින් එක හදා ගන්න අරගෙන තියෙන්නේ අඟල් 7ක් දිග, අඟල් 7ක් පළල 4 ට්‍රේ එකක්. ඉතින් ඔයාලා ඒ ට්‍රේ එකේ බටර් ටිකක් ගා ගන්න. දැන් මම පෙරාගත්ත මිශ්‍රණය මේ බෝල් එකට එකතු කර ගන්නවා. දැන් ඔයාලා ෆ්‍රිජ් එකේ පහළ කොටසේ පොඩින් එක සෙට් වෙනකම් පැය දෙකක් විතර තියා ගන්න. ඊළඟට මං කෝපි මිශ්‍රණය හදාගන්න යන්නේ. දැන් මං කලින් වගේම භාජනයක් ලිපේ තියලා ඒකට වතුර මිලිලීටර් 300ක් එකතු කරගන්නවා. ඒ වගේම නෙස්කැපේ පොඩි පැකට් 2කුත් මම මේකට එකතු කරගන්නවා. සීනි මේසැහැඳි 4ක්, ජෙලටින් තේ හැඳි 2 මාරකුත් මම මේකට එකතු කරලා හොඳට හැඳිගා ගන්නවා. දැන් කෝපි මිශ්‍රණය හොඳට උතුරනකොට ලිප ඕෆ් කරලා මම මේක ටිකක් නිවෙන්න තියෙනවා. ඊට පස්සේ මේ විදියට පෙරාගෙන පුඩින් මිශ්‍රණය උඩින් එකතු කරගන්නවා. දැන් නැවතත් ඔයාලා මේක පැයක් විතර ෆ්‍රිජ් එකේ පහළ කොටසින් සෙට් වෙන්න තියාගන්න. ඉතින් ඔයාලට පේනව ඇති මේ පුඩින් එක අපිට ලස්සනට මේ විදියට කෑලි කපා ගන්න පුළුවන්. ඒ වගේම මේක හරිම රසවත් පුඩින් එකක්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. ඒ වගේම මේක ඕනිම කෙනෙකුට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් අතුරුපසක්. ඒ වගේම ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් නැවතත් මේ වගේම රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.